උතුරුපළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ මරියදාසන් ජෙගු මහතාට ඔස්ට්‍රේලියානු රජය ලබා දුන් ශිෂ්‍යත්වයේ හැදෑරීමට අවස්ථාව ලබා දෙන්නයි උතුරුපළාත් ආණ්ඩුකාර රිජිනල්ඩ් කුරේ මහතාට යාපනයේ මහාධිකරණය අද නියෝග කළා. මරියදාසන් ජෙගු මහතා ඔස්ට්‍රේලියානු රජය විසින් ලබා දෙනු ලැබූ ශිෂ්‍යත්වයක් අනුව 2016 වසරේ සැප්තැම්බර් 29 වනදා ඔස්ට්‍රේලියාවට ගියා. ඔහු කැන්බරා නුවරට ගොඩබැසීමෙන් පසු ඔහුගේ විදෙස් අධ්‍යාපනය සඳහා නිවාඩු අනුමත කර නොමැතිවීම හේතුවෙන් ඔහු යළි මෙරටට පැමිණියත බව ආණ්ඩුකාරවරයා තීරණය කර තිබුණා. ඒ අනුව යළි දිවෙනට පැමිණි අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සිය අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට උතුරුපළාත් ආණ්ඩුකාරවරයාට සහ නිලධාරීන්ට නියෝග කරන්නේ ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණා. කෙසේ වෙතත් උතුරුපළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල වෙනුවට විභාග කිරීමේ බලයක් යාපනය මහාධිකරණයට නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනින් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණ හමුවේ කියා සිටියා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පත්කුණු ලැබූ ආණ්ඩුකාරවරයා උතුරුපළාත් සීමාව තුළ බලය අයිති ලෙස උපයෝගී කර ගැනීමක් හෝ බලය අභිභවා කටයුතු කිරීම පිළිබඳව විභාග කිරීමේ ඵලය මහාධිකරණයට ඇති බව මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් විනිසුරු මාණික්ක වාසකර ඉලංචේලියන් මහතා අවධාරණය කළා. ඒ අනුව ප්‍රමාදයකින් තොරව පැමිණිලිකරු ඔස්ට්‍රේලියාවට ගොස් අධ්‍යාපනය හැදෑරීමට අනුමැතිය ලබා දෙන්නයි විනිසුරුවරයා උතුරුපළාත් ආණ්ඩුකාරවරයාට නියෝග කළා.